නිදහස් නිවහල් රටක් තුළ සමාජයේ සාධාරණත්වයක් හා පාරිසරික ස්ථිරතාවයක් තුළින් තිරසාර ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම තිරසාර සංවර්ධනය හා අදාළ ශ්‍රී ලාංකීය දැක්මයි. රට තිරසාර සංවර්ධන උපාය මාර්ග සංවර්ධ සිද්ධාන්ත පහක් මත ගොඩනැංවිය යුතුයි මා විශ්වාස කරනවා. රටේ ස්වෛරීභාවය හා දායකත්වය ආර්ථික සමාජීය හා පාරිසරික ප්‍රතිපත්තිවල තුලනාත්මක සංකලනය ඉහළ සහභාගිත්වය හා ක්‍රියාකාරී භුක්තිය පාරිසරික ධාරිතාවේ ඉහළ නැංවීම අවසන් ප්‍රතිඵල කෙරේ දක්වන අවධානය සහ ඒවා ක්‍රියාත්මක කිරීම විශේෂයෙන්ම පත්‍රිකා ටික මෙතන බෙදුණා හොඳයි. මම සඳහන් කර ලියවිල්ලේ පසුගිය දශක කීපය තුළ ශ්‍රී ලාංකික ආර්ථික තුළ කැපීපෙනෙන ආර්ථික වර්ධනයක් අධ්‍යයනය කළ හැක. ඒ අතරින් දළ ජාතික ආදායම ඉහළ නැගීම, ජන ජීවිත තත්ත්වයේ ඉහළ නැගීම හා දරිද්‍රතාවයේ අඩුවීම ආදී කැපීපෙනේ. නමුත් පරිසර දූෂණයේ ඉඩම් සායනය සහ මූලාශ්‍ර විනාශ වීම, ජෛව විවිධත්වයේ කෙරෙහි ඇති අධික තර්ජනය, සමුද්‍ර ඝාතනය, කෘෂිකාර්මාන්තයේ සඳහා ඇති ජල හිටිය කළමනාකරණය වැනි පාරිසරික ගැටලු දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. දැනට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකා රජය වැදගත් අන්තර්ජාතික ගිවිසුම් බහුතරයක් හා අස්සන් තබමින් පවතින අතර තවත් බොහෝ ගිවිසුම් ගණනාවකට යොමු වීමටද නියමිතය. බොහෝ අවස්ථාවල අප රටේ ප්‍රතිපති සම්පාදකයන් හා අදාළ නිලධාරීන් තීන්ද තීරණ ගනු ලබන්නේ හුදෙක් ආර්ථික කරුණු මත පමණක් පදනම්ය. ඔවුන් සමාජීය හා පාරිසරික බලපෑම් සඳහා ප්‍රමුඛත්වයක් ලබා නොදී, නමුත් මෙවැනි ජාතික වශයෙන් වැදගත් තීරණ ගැනීමේදී තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුකූල ලෙස කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුනොත් දීර්ඝකාලීන වශයෙන් රටකට සිදුවන හානිය පූර්ණ කිරීමට නොහැකි වනු ඇත. උදාහරණයක් ලෙස හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය චීන රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 1080කට ලබා දීම සඳහා ගිවිසුම් සකසන බව දැන ගැනීමට ඇත. මේ පිළිබඳව නම් විවිධ මත පළ වෙනවා, තවමත් ස්ථිර සාරව මට සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. තවදී ආශ්‍රිත ප්‍රදේශයේ අක්කර 15000ක පමණ කලාපයක කර්මාන්ත පුරයක් ඇති කිරීමටද නියමිත බවද වාර්තා සඳහන් කරයි. බැලූ බැල්මට මේ යෝජනා හරහා රට තුළට ඉතා විශාල මුදල් කන්දරාවක් ගලා ඒමට නියමිත බවද, ඒ තුළින් රට තුළ පවතින උග්‍ර මූල්‍ය අර්බුදයට දැවැන්ත දායකත්වයක් ලබා දිය හැකි බවද, අතිවිශාල රැකී අවස්ථා ගණනාවක් ජනනය කළ හැකි බවද පෙනී යයි. එබැවින් මේ කාලෝචිත උපාය මාර්ගික යෝජනාවක් ලෙස දැකිය හැකි වුවද පාරිසරික තිරසාරත්වය හා සමාජීය තිරසාරත්වය සඳහා වන බලපෑම් අධ්‍යාපනය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම මෙතනදී මේ ජාත්‍යන්තර ගිවිසුම් කරණයේදී සැලකිල්ලට නොගන්න ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පුරාවස්තු පිළිබඳ ප්‍රශ්නය. කිසිම රජයක් යටතේ දැන් පාරිසරික ප්‍රශ්න පිළිබඳව අඩු ගානේ රාජ්‍ය නොවන සංවිධානවල අයට යම් යම් ඵල ප්‍රයෝජන තිබෙන නිසා යම් යම් මත කැපවීම ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කරන නමුත් පුරාවිද්‍යාත්මක තත්ත්වය පිළිබඳව කිසිවෙක් කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. අපි නිදර්ශනයක් හැටියට ගත්තොත් උතුරු නැගෙනහිර පළාත්වල පමණක් දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන 276ක් තිබෙනවා. ඒ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් විශාල ප්‍රමාණයක් මේ වන විට විවිධ කණ්ඩායම් විසින් මහමුහුදට ඇදලා දාලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා දීර්ඝ ඉතිහාසයක් ඇති සිරිවර්ධන බෝධිය සේරුවිල පිහිටි ඒ බෝධින් වහන්සේත් එක රැයකට කපලා දාලා තියෙනවා. ඒ වගේම බෝධින් වහන්සේලා 18 නමක් පමණ උතුරු නැගෙනහිර ඒ වගේ විනාශ කළ තියෙනවා. මම මේ නිදර්ශන වගේ කියන්නේ. අපි හම්බන්තොට ගත්තොත් හම්බන්තොට විශේෂයෙන්
හම්බන්තොට ප්‍රදේශය දැන් අක්කර 15000ක භූමි ප්‍රමාණයක් ලබා දීමට යනවනම් එහි පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකමක යුතු ස්ථාන අති විශාල ප්‍රමාණයක් තිබෙන බව අප දන්නවා. ඒ වගේම මට දැනගන්න තියෙන ආකාරයට අති විශාල චීන ජාතිකයන් පිරිසක් මේ ගිවිසුම අත්සන්කලාට පසු ලංකාවට පැමිණීමට අපේක්ෂා කරනවා. එහෙම මට ලැබිලා තියෙන තොරතුරු අනුව අති විශාල ප්‍රමාණයක් ඒ පැමිණියාට පසු ඔවුන් විසින්ම ඔවුන්ගේ සංස්කෘතියක් ඒ ප්‍රදේශ පටන් ගන්නවා. එතකොට අපේ අවුරුදු 2500ක ඉතිහාසය සහ සංස්කෘතිය මේ සුළු දුප්පත් ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ට දරාගන්න බැරුව යන. ඒ නිසා බොහෝ විට ඒ ඉන්න පිරිස් මේ ජාතිකයන් සමග අවවාහ වෙන්නත් පුළුවන්. දැනටත් අපි දන්නවා අධිරාජ්‍යවාදීන්ගේ කාලේ නුවරඑළිය වතුකරේ අහිංසක ජනතාවට එහෙම සිදුවීම් සිදු වෙලා ලැබුණු දුවාදරුව සඳහා වෙනම නිවාසයක් පවා හදන්න සිදු වුණා. සුදු ජාතික වෙනුවෙන්. ඒ වගේම මෙච්චර අතිවිශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණියාට පසුව අපි දන්නවා අතිවිශාල අපේ ආක්‍රමණයක් එක පැත්තකින් විනාශය සංස්කෘතික ආක්‍රමණයක් සමග විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒ චීන ජාතික පිරිස මම මේ එක පැත්තක් විතරක් නෙමෙයි කියන්නේ එතන ඉලක්ක කරලා කතා කරන්නේ විශාල ප්‍රශ්න අපිට ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පුරාවස්තු විනාශයත් සමගම අපේ වාරි කර්මාන්ත විශේෂයෙන්ම දකුණු ප්‍රදේශයේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කේ විශාල වාරි මාර්ග පද්ධතියකින් හෙබි ප්‍රදේශයක්. ඒ නිසා ඒ වාරි කර්මාන්ත පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා වාරි පද්ධතියත් සමග. ඒ වගේම දැනට විශේෂයෙන්ම ජල මූලාශ්‍ර දැනටමත් අපි දන්නවා තව අවුරුදු 20කින් 30කින් පමණ ලෝකෙ දැඩි ජල හිඟයක් ඇති වෙනවා. දැනටම ශ්‍රී ලංකාවේ ජලය ආරක්ෂා වීම සඳහා කොහොම වුණත් අලෙවි කිරීම සඳහා යම් යම් සියුම් කුමන්ත්‍රණ සිදුවෙමින් පවතිනවා. එතකොට ජල හිඟයක් ලෝකෙ ඇති වෙනවා. අපට ජලය ටිකක් තිබෙනවා සිංහ රාජ අඩවිය ආදී තිබෙන නිසා. නමුත් දැනටම විවිධ වචන හරඹ වලින් ජල කළමනාකරණය කියයි ජල සම්පත සුරැකීම කියයි විවිධ වචන වලින් ජලය අලෙවි කිරීමට සූදානමක් තිබෙනවා. නමුත් මේ ප්‍රදේශයේ තියෙන ජල මූලාශ්‍ර පිළිබඳව අපේ අවධානය දැඩි ලෙස යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපිට දෙවැන්ත සංස්කෘතියක් තියෙන අවුරුදු 2500ක ඒ සංස්කෘතිය තුළ අපි කෘෂිකාර්මාන්තය තුළින් තමයි මතුවෙලා තියෙන මේ සංස්කෘතිය. අපේ දැනටමත් අපේ බොහෝ විට අපි වගා කරමින් තිබුණු කුඹුරු අති විශාල ප්‍රමාණයක් දැන් වගා කිරීමෙන් අත්හිටවලා තියෙනවා. අපි නිදර්ශනයක් හැටියට කිව්වොත් ලංකාවේ වසවිස නැති සහල් නිෂ්පාදනය කළා හොඳ වැඩක්. නමුත් අද වෙනකොට මට දැනගන්න තියෙන විදිහට ඒ වසවිස වදී කියලා ඒ බෙහෙත් වර්ග නැගෙන්නුවට ගෙන්නුවේ නැති වුණාට අපිට සහල් හිගයක් ඇති වුණා. අපි ඉන්දියාවේ සහල් ගෙන්නන අරිටත් වැඩිය බෙහෙත් ගහපු සහල් ලංකාවට දැන් ගෙන්නනවා කියලා තමයි අපිට ලැබී තියෙන වාර්තා අනුව. ඒ වගේම වකුගඩු ප්‍රශ්නය දැනටම ඇති වෙගෙන යනවා. දැනටම ඇති වෙලා තියෙනවා අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්කවල. ඒ தত্ত্বය හම්බන්තොට ප්‍රදේශයට සමහර විට ඇති වෙන්නට පුළුවන් මේ ජල දූෂණය නිසා. කර්මාන්ත එනකොට නිසි පරිදි සුදුසු පරිදි කටයුතු නොකිරීම නිසා. ඒ වගේම මම දැක්ක පසුගිය දිනක මුදල් නැහැ හරි ඉක්මනින් මේ ගිවිසුම් අත්සන් කරන්න ඕන කියලා සඳහන් කළා තියෙනවා. එක ජනමාධ්‍ය තුලින් මහ බැංකුවේ අධිපතිතුමා කියනවා ඉතා ඉක්මනින් අපිට හරි අමාරුයි හරි අපහසුයෙන් අපි වැඩ කරගෙන යන්නේ. ඒ නිසා මේ ගිවිසුම් ඉතා ඉක්මනින් අත්සන් කර
මුදල් ලබා ගත යුතුයි කියලා විදේශ රටවල. එතකොට මේ එසේ අස්සංකලොත් මේ අපි කියන කිසි දෙයක් අවධානයට ලක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට අපි ඈත අතීතයේ ඉඳලා අපි මේ රටේ බොහෝ දේ හැඳුන්වේ සම්පත් හැටියට. ඒතර වන සම්පත, ජල සම්පත, සමුද්‍ර සම්පත, ගව සම්පත, කෘෂි සම්පත, සම්පතක් හැටියට තමයි අපි හැම දෙයක්ම ආරක්ෂා කළේ, හැඳුන්වුවේ. එහෙම වුණොත් අපිට බරපතල ප්‍රශ්නවලට මූණ පාන්නට සිදු වෙනවා. මගේ විශේෂ අවධානය තවත් පැත්තකින් සඳහන් කළ යුතුයි, වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන කර්මාන්ත. දැන් මම දන්නවා 1980 ගණන් වල ලෝකයේ මේ ඇස් පිහාටු හදන කර්මාන්තය වෙනත් රටවල් බාරගත්තේ නැහැ, කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් ලංකාවට ආවා. ඒක පිහිටුවලා තියෙනවා දැනට නුවරඑළිය ප්‍රදේශයේ. ඒ වගේ වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන කර්මාන්ත ශ්‍රී ලංකාවට එන්න ඉඩ තියෙනව නෙවෙයි, එනවා. එතකොට අපිට බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වායු දූෂණය, පරිසර දූෂණය මේ ආදී වශයෙන් ප්‍රතික්ෂේප කරන කර්මාන්ත ශ්‍රී ලංකාවට මේ තුළින් සමහර දැනටම චීනය එවැනි කර්මාන්ත ඒ රටේ පිහිටුවේ නැතුවාට දැනටම ඔවුන්ට මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ ගැටලුවක් ඇති වෙලා තියෙන එවැනි කර්මාන්ත අපේ රටට පැමිණියොත් අපිට දැඩි ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වෙනවා. මං හිතන්නේ මගේ ලිපි කොටස් ටික සංදේශය ඉදිරිපත් තමයි මං කරුණික ඉල්ලීමක් කරන මේ කොමිසමෙන් තොරතුරු ඒකකයක් පටන් ගන්න කියලා දේශීය සහ විදේශීය වශයෙන් විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට මේ මව්බිමට ආදරය කරන පිරිස්වලට ඉන්ටර්නෙට් එක හරහා තොරතුරු අපට වඩා තොරතුරු බොහෝ විට ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට අපට ඉස්සෙල්ල ලැබෙනවා. ඒ නිසා තොරතුරු ඒකකයක් පිහිටවන්න කියලා මේ යටතේ අපට තොරතුරු වඩා වඩාත් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම්කරණය පමණක් නෙවෙයි වෙනත් තොරතුරු පිළිබඳවත් අපිට එවැනි ඒකකයක් පිහිටෙවොත් වැඩි ප්‍රතිඵලදායි වේ කියලා මං විශ්වාස කරනවා. ඒ නිසා මගේ සංදේශයේ සඳහන් කරුණ පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ සංවිධානය තමන් කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව පිහිට අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මම නිතර කියන කතාවක් මේ රටට අයිතිකාරයෙක් නෑ කියලා. එනිසා දේශපාලනඥයන්ට සියල්ල බාර දීලා අත පිසදාගෙන ඉන්නේ නැතුව මෙවැනි ආකාරයට හරි ඉදිරිපත් වෙලා මේ ප්‍රශ්නය ගැන පමණ, අපට ප්‍රශ්න ගොඩාක් තියෙනවා රටක් හැටියට, ජාතියක් හැටියට, මේ ප්‍රශ්න ගැන පමණක් හෝ මෙසේ ඉදිරිපත් වීම වෘත්තිකයන්ගේ පෙරමුණට කෘතඥතාව යලිත්වර පළ කරමින් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.